Mumbai Indians කණ්ඩායමේ පළවෙනි තරගයේ පරාජයට පත්වීමේ සාපය මේ තරගාවලියේ ඒ විදිහටම වුණා. තරගාවලිය 8කදී Mumbai කණ්ඩායම පළවෙනි තරගයේ දිනලා නැහැ. කොහොම වුණත් පසුගිය වතාවල නම් Mumbai කණ්ඩායම පළවෙනි තරගයේ පරාද වෙලා පටන් ගත්තට තරගාවලිය සාර්ථකව අවසන් කරන්න සමත් වුණා ගොඩක් අවස්ථාවල. මේ වතාවෙත් ඒ විදිහට කරයි කියන එක තමයි Mumbai කණ්ඩායමට ආදරය කරන අයගේ පැතුම. මේ වතාවේ Mumbai කණ්ඩායම බලද්දී සුපුරුදු පරිදිම ප්‍රබල කණ්ඩායමක්. කණ්ඩායමේ ප්‍රතිකරණයේ වගේම පන්දු යවන්නනොත් ගිය වතාවේ වගේම ප්‍රබල තත්වයක ඉන්නවා. Mumbai සතුණු ප්‍රබලම අධ්‍යක්ෂීම් සහිත වේගපන්දු යවන්නවුණු ලසිත් මාලිංග නොමැතිවීම තමයි බැලු බැල්මට ඔවුන්ට තියෙන අඩුපාඩුව. Mumbai ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන තරගාවලිය ආරම්භයේම තමගේ කණ්ඩායමේ මුල්පෙළ ගැන මාධ්‍යවලට අදහස් දක්වලා තිබුණා. ඔස්ට්‍රේලියා සුපිරි ප්‍රහාරාත්මක ප්‍රතිකරු ක්‍රිස් ලින් කණ්ඩායමට අලුතින් එකතු වීමත් එක්ක කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් වෙනස් වෙයිද කියන දේ ගැන තමයි මහේල අදහස් දක්වලා තිබුණේ. ලින් එකතු වීම අපේ සංචිතයට ලොකු ශක්තියක්. හැබැයි ආරම්භක ප්‍රතිකරුවන් වෙනස් කරන්න මගේ අදහසක් නැහැ. පසුගිය වතාවේ අපි තරගාවලියේ සාර්ථක වෙද්දී අපේ ආරම්භක ප්‍රතිකරුවෝ දෙන්න ලොකු සේවයක් කළා. ඒ නිසා ගේපාර කළ විදිහටම ශර්මා ඩීකොක් එක්ක යන්න තමයි අපේ සැලසුම. මහේල කියන්නේ ගිය වතාවේ කළ ඒ හොඳ දේ මේ පාරත් කරනවා කියලා. අපි ඇයි හොඳ දෙයක් අතරමඟ නතර කරන්නේ? ආරම්භක ප්‍රතිකරුවෝ විදිහට ඒ දෙන්න හොඳ අවබෝධයකින් සෙල්ලම් කරනවා. ඒ වගේම දෙන්නම හොඳ නායකත්ව ලක්ෂණ තියෙන දෙන්නෙක්. ඉතින් තරගයේ ආරම්භයේම තරගයේ පාලනය අතට ගන්න මේ දෙන්න දන්නවා. සුපිරි පන්දු රකින්නෙක් විදිහටත් නම් දරන ක්‍රිස් ලින් සංචිතේ තියාගෙන ඉන්න එක කණ්ඩායමට ලොකු හයියක් කියලා තමයි මහේල කියන්නේ. ලින් සංචිතේ ඉන්න නිසා අපිට අවශ්‍ය අවස්ථාවල වෙනස්කම් කරන්න පුළුවන්. කණ්ඩායමට අමතර ප්‍රතිකරණ ශක්තියක් ඕන වුණාම අපිට එය ගන්න පුළුවන්. අනිත් එක මේ ලොකු තරගාවලියක්. අපිට කලින් අනුමාන කරන්න බැරි දේවල් වෙන්න පුළුවන්. අපිට වැදගත්ම තරඟවලදී අපිට ලින්ව යොදා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔය විදිහට තමයි Mumbai පුහුණුකරු කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ සැලසුම ගැන අදහස් දක්වලා තිබුණේ. ගීවතාවේ තරගාවලියේ Mumbai ක්‍රීඩා කළ තරඟ 10-15ක්ම ආරම්භක ප්‍රතිකරුව විදිහට කටයුතු කළ රෝහිත් ඩීකොක් යුගල අර්ධ ශතක සම්බන්ධතා 5ක් එක්ක ලකුණු 565ක් ලබා ගන්න සමත් වුණේ ඉනිමකට 37.66ක සාමාන්‍යයක් එක්ක. Mumbai නායක රෝහිත් ශර්මාත් කියන්නේ තමන් මුල්පෙළ ප්‍රතිකරුවෙක් විදිහට සෙල්ලම් කරන්න වැඩි කැමැත්තක් තියෙනවා කියලා. මම ගීවතාවේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවෙක් වුණා වගේම මේ වතාවෙත් ඒක දිගටම කරන්න තමයි අදහස් කරන්නේ. ලොකු කණ්ඩායමක් විදිහට අපිට තව විකල්ප ආරම්භක ප්‍රතිකරුවෝ ඉන්නවා. කණ්ඩායමට ඕන වුණොත් මට පුළුවන් පස්සට එන්න. ඔය විදිහට තමයි Mumbai ආරම්භක ප්‍රතිකරණ ස්ථානය ගැන අදහස් පළ වෙලා තිබුණේ. Mumbai කණ්ඩායමට ආදරය කරන ඔබටත් අදහසක් ඇති කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ යුගලය වෙන්න ඕන කවුද කියලා. ඒ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු cricket ලංකාවෙන් ඔයාලට සුබ දවසක්.